අයිබෝන් ඇත්තරම මම මේ වීඩියෝ එක කරන්නේ අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආදරණීය පුතාට දැනගන්න හෝ දැකගන්න හෝ අවස්ථාව ලැබෙවි කියලා විශ්වාස කරනවා මම මේ වීඩියෝ එක. ඒ නිසා තමයි මම මේ වීඩියෝ කරන්නේ ජනාධිපතිතුමාගේ පුතා වෙනුවෙන්. ඇත්තරම අයියා වෙන්න ඇති මල්ලි වෙන්න ඇති මම දන්නේ නැහැ. මම මචං කියලා කියන්නද යාළුවා කියලා කියන්නද සහෝදරය කියලා කියන්නද මොකද්ද කියලා මම ආමන්ත්‍රණය කරන්න ඕන වචනේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් මම කියන්න යාළුවා කියලා. මචං යාළුවේ පුළුවන් නම් මේ වෙලාවේ ඔයාට අපි වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඔයාගේ තාත්තාව නැවතත් ඇමරිකාවට ගෙන්වා ගන්න එක. මේ වෙද්දී අපි රටක් විදිහට ජාතියක් විදිහට අපි වැටෙන්න පුළුවන් උපරිම තැප් අගාධියට වැටලා ඉවරයි. අපිට අය ගොඩේමක් නැහැ. කොටින්ම කියනවනම් අපි බංකොලොත්. අපිට ගෑස් ටික නැහැ, තෙල් ටික නැහැ. ඊට පස්සේ ලයිට් කපනවා දවසේ හැමතිස්සෙම. ඊට පස්සේ ආහාර ටික නැහැ. දැන් අත්‍යවශ්‍ය ආහාර ගොඩක් දැන් ආනනය කරන එක සීමා කරලා තියෙනවා. මේ වගේ විවිධ අර්බුද ගණනාවකට අපි මුහුණ දීලා ඉන්නවා. ඉතින් ඇත්තටම කිව්වොත් අපි දැන් බංකොලොත්. ඉතින් මේ බංකොලොත් වෙච්ච රට නිර්මාණය කළේ යාළුවා ඔයාගේ තාත්තා ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි, එයාගේ මල්ලි ඔයාගේ බාප්පා බැසිල් රාජපක්ෂ මහත්තයයි. ඒ නිසා ඔයා තාත්තට කියන්න ඕනේ මෙච්චරයි. තාත්තට කතා කරලා කියන්න, තාත්තේ ශ්‍රී ලංකාව වගේ රටක් ඔයාට පාලනය කරන්න බෑ. ඔයාට ඒක කරගන්න බෑ. ඒ නිසා ඕක අතහැරලා බාප්පාවත් එක්කගෙන බැසිල් රාජපක්ෂවත් එක්කගෙන ඔයා ආයේ ඇමරිකාවට එන්න. ඒ මිනිසුන්ට යම් කිසි දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒකෙන් හරි ජීවිතේ නැවත ගොඩනගා ගන්න අවස්ථාව සලසලා දෙන්න කියලා කියන්න. මෙහෙම ගියොත් මචං මට තේරෙන්නේ නැහැ. අපටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා, ඔයාටත් දරුවෙක් ඉන්නවා. ඔයා ඔයාගේ දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම යුතුයකම් කොටස කරනවා තාත්තෙක් හැටියට. ඔයාලා ඒවා කරන්නේ මහා පරිමාණේ. අපිත් අපිට පුළුවන් විදිහට කරනවා. හැබැයි මේ අපේ රටේ යට ලේයර් එකක් තියෙනවා. අපේ රටේ එදා වේල හොයාගෙන කන පවුල් ඉන්නවා බර ගාණක්, ලක්ෂ ගාණක් ඉන්නවා. ඒ මිනිසුන්ගේ දරුවන්ගේ හෙට දවස ගැන ඒ මිනිසුන්ට බලාපොරොත්තුවක් නැහැ. ඒ මිනිසුන්ගේ දරුවෝ හෙට දවසේ මේ රටේ ජීවත් කරවන්න මේ රට රටක් ඉතුරු වෙයිද කියන එක පිළිබඳව මිනිසුන්ට විශ්වාසයක් නැහැ. ඒ නිසා අපි අන්ත අසරණ අගාධයකට වැටලා තියෙනවා. ඒ නිසා මම නැවත වතාවක් කියන්නේ තාත්තට කතා කරලා කියන්න. තාත්තේ ඔයාට ලංකාව පාලනය කරන්න බෑ. ඒ නිසා මල්ලිවත් අරගෙන ලංකාවට එන්න. අපිට පුළුවන් මචං ඊට පස්සේ මේක යම් කිසි දුරට මේක හදාගෙන ගිහිල්ලා මේක මේ අපිට ගොඩ ගන්න බැරිම මට්ටමට පත් වෙනවා මේ විදිහට ගියොත්. මොකද බැසිල් රාජපක්ෂ මහත්තයාටනේ ආර්ථිකය ගොඩනගා ගන්න දීලා තියෙන්නේ. දැන් ඔයා දන්නවා ඇතිනේ බාප්පගේ කෙරුවා මොන වගේද කියන එක. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ගෝඨාභය රාජපක්ෂ මහත්තයවයි බැසිල් රාජපක්ෂ මහත්තයවයි ඇමරිකාවට ගෙන්න ගන්න මචං. අපි පුළුවන් විදිහට ජීවත් වෙන්න මචං. මම මේ ඇත්තටම ඔයාට මම මේ කියන්නේ රටේ සාමාන්‍ය ජනතාව අද ගෝඨාභය මහත්තයද්දි ගෝඨාභය මහත්තයත් එක්ක ආගියු කරන්න වාද විවාද කරන්න පටන් අරගෙන තියෙනවා. ගෝඨාභය මහත්තයට බයිනවා, පිස්සු කියනවා, කරගන්න බෑ මේක දාලා යනවායිසි කියනවා. ඒ වගේ තත්ත්වයකට මං කියන්නේ වාගේ තාත්තා එහෙම වෙන්න ඕනේ නැහැ. රටේ මිනිස්සු හෙන ඉල්ලනවා. අත්මුතු පරම්පරාවටම හෙන වැදියන් කියලා කියනවා. ඒක වාටත් අදාළ වෙනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. මම කියන්නේ රටේ ජනාධිපතිවරයෙක් වුණාම මිනිස්සු අස්සර ඉදිරියේ එහෙම පීචන් වෙන්න ඕනේ නැහැ. ඒ නිසා තාත්තට කතා කරලා කියන්න. මම ආයෙත් මතක් කරන්න. තාත්තේ වාට ලංකාව පාලනය කරන්න බෑ. ඔයා බාපවත් එක්කගෙන ආයෙ ඇමරිකාවට එන්න. ඒක පුළුවන් ඉක්මනට කතා කරලා කියලා ඇමරිකාවට ගෙන්න ගන්න. මම මචං යාළුවෙක් විදිහට මම මේ වාගෙන් ඉල්ලන්නේ, තාත්තා කෙනෙක් හැටියට මම මේ වාගෙන් ඉල්ලන්නේ.